දැනට කනිතෙල් නීතිගත සංස්ථාවේ තියෙන ඉන්ධන පිළුවම්හල් අලුතෙන් විවෘත කරපු පිළුවම්හල් හැරෙන්න ඒවයි අඩුපාඩු රැසක් තියෙනවා. ඒවයි තියෙන්නේ අවුරුදු 10ක් පමණ පැරණි යන්ත්‍ර සූත්‍ර කිසිම නවීකරණයක් දැනට කරලා නැහැ. ඒකට මූලික හේතුව තමයි සංස්ථාව රජයේ සංස්ථාවක් හැටියට ඒව කරන්න මුල්‍ය පහසුකම් නැහැ කියන එක. විදේශීය කොම්පැනි වලින් මේ තෙල් බෙදීමට එන එක මගින් ලංකාවට අති නවීන ඉන්ධන පිළුවම්හල් ලැබෙනවා. අපි හිතනවා ඇතිවෙන්න ඉන්ධන තොගත් ඉන්ධන පිළුවම්හල් වලට ලබා දෙයි කියලා. දැනට සංස්ථාව මගින් සීමා කරලා තමයි ඉන්ධන පිරුම්මල් වලට ඉන්ධන ලබා දෙන්නේ. පාරිභෝගිකයට ඉන්ධන නිකුත් කරනකොට සමහර අවස්ථාවල ඉන්ධන හිඟකම් ඇති වෙනවා. එවැනි දේකුත් ඇති වෙන්නේ නැතුව සාර්ථකව ඉන්ධන බෙදා හැරීම සිදු කරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. දැනට තෝරාගත් ඉන්ධන පිරුම්මල් 450ම ලංකාවේ ව්‍යාපාරිකයන්ට අයිති ඉන්ධන පිරුම්මල්. එතකොට ඒවා පුද්ගලික දේපළ. විදේශීය සමාගම් හරහා එම ඉන්ධන පිරුම්මල් වලින් ඉන්ධන බෙදා හැරීමේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ කොහොමද කියලා මට තේරුමක් නැහැ. සංස්ථාවටම අයිති ඉන්ධන පිරුම්මල් 25ක් පමණ තියෙනවා. ඒ කිසිම ඉන්ධන පිරුම්හලක් මේ විදේශීය සමාගම් වලට දීමක් වෙන්නේ නැහැ. සංස්ථාව සහ බලශක්ති අමාත්‍යාංශය මගින් මේ ක්‍රමවේදය සකස් කරලා එම විදේශීය කොම්පැනි සමග සාකච්ඡා කරලා මේ පහසුකම සැලැස්සුවට අවසානයේදී පුද්ගලික ඉන්ධන පිරුම්හල් හිමියා සහ විදේශීය සමාගම සමයි ගිවිසුම් ගත වෙන්නේ. ඉන්ධන මිල සීග්‍රෙන්ම ඉහළ ගියේ බදුහින්දම නෙවෙයි, ලංකාවට ඉන්ධන මිල දී ගන්න ඩොලර් තිබුණේ නැහැ. ඩොලර් හොයා ගන්න තාම අධික මුදලක් රජයට ගෙවන්න සිද්ධ වුණා. එතකොට ඉන්ධන මිල ලෝක වෙළඳපොලේ අඩුව තිබුණා. ඒකට අවශ්‍ය කරන ඩොලර් දෙගුණයක වගේ මිලකට තමයි ලංකාවේ ඒ අවස්ථාවේ මිලයට ගත්තේ. එම ආඩුව මහජනතාවටත් ඒ අවස්ථාවේ දරන්න සිද්ධ වුණා. විදේශීය සමාගම් මගින් ඉන්ධන සපයනවා නම් ඒ මිල ගණන් ස්ථාවරව තියෙනවා. මොකද උන්ට ඩොලර් ඇති වෙන්න තියෙනවා. ඒකින්ද ජාත්‍යන්තර පවතින මිල ගණන් වලට සමාන මිල ගණන් වලින් අපිට ඉන්ධන ලැබෙයි කියලා අපි හිතනවා.